ඉන්න හමුවනස්සන්න එල්ලන්න අපේ රටවෙනමින් පොඩක් ඇවි බර කාලගුණයක් තියෙනවා. එන අය පුළුවන්නම් කුඩයක් කෑම එකක් වතර බෝතලයක් කරන් ඉන්න. මොකද ළඟපාත කඩවල්වල සමහලාට ගන්න අමාරුයි, සෙනග වැඩි. එනිසා මේ පුළුවන් අය එන්න මේ කෑම එකක් වතර බෝතලයක් කුඩයක් වගේ දෙයක් කරන් ඉන්න. මහරගම නුගේගොඩ පැත්තෙන් එන අයට ඇවිල්ලා නවලෝක හොස්පිටල් එක කොමර්ෂල් බැංකෝ ගාවින් බැහැලා කොම්පන් වීදිය හරහා එන්න පුළුවන් පයින් එනවනම් කුඩකොට පත්‍ර ගිල්ල එන්න එපා. ඒ පැත්තේ ගොඩක් ට්‍රැෆික් එක වැඩි ඔගොල්ලන්ට පේනවා. ඒ හින්දා ගාල්ල මාතර පැත්තෙන් එන අයට ගාලු පාර එන්න පුළුවන්. මහා ලොකු ට්‍රැෆික් එකක් නැහැ. හැබැයි එන අය හැම කෙනාම මතක තියාගන්න ඕනේ එදා මිරිහානේ වගේ කඩල් කප්පල් කාර්ය මෙතනත් ඇති. වාහනවලට ගිනි තියන්න හදයි, පොදු දේපළ වලට හානි කරන්න හදයි. ඒ වගේ කෙනෙක් දැක්කොත් එහෙම එකට අනිවාර්යෙන් ඒ වෙලේම විරුද්ධ වෙන්න. කිසිම දේපළ හානියක් කරන්නේ නැතුව, ජනතාවට කාටවත් හානියක් කරන්නේ නැතුව, ආයුධ අතර ගන්නේ නැතුව, තමන්ගේ වචනයෙන් තමන්ට භාෂණයෙන් දහස තියෙනවා, තමන්ට වචනයෙන් කතා කරන්න පුළුවන්, කෑ ගහන්න පුළුවන්, බෝඩ් එක ලියලා පෙන්වන්න පුළුවන්, ඒ වගේ දේවල් වලින් විරෝධතාවය සහ තමන්ගේ දේශපාලනික නිදහස පෙන්වන්න, තමන්ගේ දේශපාලනික මතවාදය පෙන්වන්න. ලංකාවේ ඉපදිච්ච හැම මිනිසෙක්ම දේශපාලනික ජීවියෙක් වෙනවා. ඒ හින්දා යාට ඒ අයිතිය තියෙනවා. ඒ හින්දා පුළුවන් නම් ජාතික කොඩියක් අරන් ඉන්න. පක්ෂපාත වලට බෙදෙන්න එපා. පුළුවන් තරම් රට වෙනුවෙන් එකතු වෙන්න බලන්න. තව දෙයක්, මෙතන ඉන්න මම කලින් දැකලා තියෙනවා සමහර අය මෙතන මේ ලස්සනට පොල් ගස් හැදලා තියෙනවා. ඒවල සමහර ඒවල් කුරුම්බගෙඩි තියෙනවා, තැඹිලිගෙඩි තියෙනවා. ඒ අර වඳුරු ගැටි පෙන්වන්න ලෑස්ති වෙන්න එපා. මෙතනට ඇවිල්ලා ඒවා ඒ විදිහටම ලස්සනට තියලා යන්න. ගස්වල මල් කඩන්න එපා, අතු කඩන්න එපා, ගස්වල නගින්න එපා. පොඩ්ඩක් මොකද අද සමහර ඉන්ටර්නැෂනල් මීඩියා හැමෝම මෙතනට ඇවිල්ලා ඇති. ඒගොල්ලෝ මේවා ලෝකෙ පුරාම පෙන්වනවා. ඒ නිසා මේ ලංකාවේ ඇත්තටම සාක්ෂරතාවය අතින් ආසියාවේ ඉහළම රටක්. ඒ වගේ වෙලාවක මේ අර වඳුරු ගැටි පෙන්වන්නේ නැතුව ගොඩාක් වෙලාවට බුද්ධිමත් විදිහට දේශපාලනයේ අරගලයකට ආවොත් නම් හොඳයි. ගොඩක් වෙලාවට ආවතර තැන්තැන් වල වතුර බෝතල් දාන්නේ නැතුව, කාපු දේවල් තැන්තැන් වල දාලා යන්නේ නැතුව පුළුවන් නම් ඒ දේවල් ඒ විදිහටම අරන් යන්න. ගෙනෙන දේවල් මේක කිලෝට කරලා යන්න එපා. මොකද කවුරුත් ඔය දේශපාලඥයෝ එන්නේ නැහැ සුද්ධ කරන්න. පාන්දර දෙකේ තුනේ ඉඳන් අහරගෙන අවුරුදු 60-70 වයසක මිනිස්සු රුපියල් 500-1000ට ඒවා සුද්ධ කරන්නේ. ඒ හින්දා ඒ මිනිස්සුන් ඒවා සුද්ධ කරන්න තියලා යන්න එපා. එකතු වෙන මිනිස්සු මෙතනට ඇවිල්ලා පුළුවන් තරම් තමන්ගේ විනය පවත්වා ගන්න. එච්චරයි තින් ඉල්ලන්න තියෙන්නේ. අපි කවදා හරි බලාපොරොත්තු වෙන මේ කරන අරගලයෙන් මෙන්න මේ ඈත තියෙන්නේ ඔයගොල්ලන්ට මේ පෝට් සිටිය. මේවා ඇත්තටම අපි හිතන්නේ මේ අපි දන්නේ ඇත්තට මේක අපිට අයිතිද චීනෙට අයිතිද. හරිම ඇත්තටම කිසිම වගකීමක් නැහෙනේ, වගවීමක් නැහෙනේ. ඇත්තටම අපි දන්නේ මේ භූමියේ කාටද අයිති කියන්නේ. විකුණලා කියනවා, විකුණලා නැහැ කියනවා. ඉතින් අපිත් හරි ආසයි මේ තියෙන්නේ ඈතින් පේන්නේ මේ කොළඹ ප්‍රධානම නැව් මාර්ගය. මේ ඔයගොල්ලෝ ලෝක සිටියම අරන් බැලුවොත් වෙනේ මේ තියෙන මේ නැව් මාර්ගයෙන් කොච්චර ප්‍රයෝජනයක් අපිට ගන්න පුළුවන්ද කියලා. මේ යන හැම නැවක්ම යන්නේ
I'll be mad at you.